රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වසර 24කට පසු පළමු වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවේ සාකච්ඡා සඳහා අද පියොංයන් අගනුවරට පැමිණීමට නියමිතව තිබෙනවා. නායකයන් දෙදෙනා අවසන් වරට සැප්තැම්බර් මාසයේදී රුසියානු නගරයක් වන ව්ලැඩ්වොස්ටොක්කේදී හමු වූ නමුත් දෙදහම වසරින් පසු රුසියානු ජනාධිපතිවරයා උතුරු කොරියා වෙත පැමිණීම පළමු අවස්ථාවමයි. ඇමරිකාව සඳහන් කර සිටියේ මෙම රටවල් දෙක අතර ගැඹුරු වන සබඳතාව පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බවයි. ක්‍රෙමලියනයේ මෙම සිදුවීම මිත්‍රශීලී රාජ්‍ය සංචාරයක් ලෙස විස්තර කර සිටිනවා. මේ අතර රුසියානු මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති පුටින් සහ උතුරු කොරියානු නායකයා අතර ආරක්ෂක කරුණු ඇතුළු හවුල් ගිවිසුමකට අත්සන් කළ හැකි අතර පසුව නායකින් දෙදෙනා එකබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් ලබා දෙනු ඇති බවයි. කිම් ඉල් සුන් චතුරශ්‍රේදී රුසියානු රාජ්‍ය නායකයා වෙනුවෙන් හමුදා උත්තමාචාර පෙළපාලියක්ද පැවැත්වෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. ජනාධිපති පුටින් සිය සංචාර යාත්‍ර වාරයේදී උතුරු කොරියාවේ පිහිටි එකම ඔතොඩොක්ස් පල්ලියද නැරඹීමට නියමිතව තිබෙනවා. 2019 වසරේ උතුරු කොරියාවේ සිදු කළ රාජ්‍ය සංචාරයේදී චීන නායක ෂී ජින්පින් අවසන් වරට නවාතැන්ගත් පියොංයන් හි කුම් සුසාන් දිවසේ රුසියානු නායකයා රෙදි සිටිනු ඇතැයි වාර්තා වනවා. රුසියානු ජනාධිපතිවරයා සමග ඔහුගේ නව ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලිසෝව් පැමිණීමට අපේක්ෂා කරන අතර විදේශ අමාත්‍ය සර්ජි ලෙව්රෝව් සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක්ද නියෝජිත පිරිසට ඇතුළත් වනු ඇති. රුසියානු ජනාධිපතිවරයා තම සංචාරයට පෙර යුක්රේනයට එරෙහි යුද්ධයට සහාය ලබා දීම සම්බන්ධයෙන් උතුරු කොරියාවට සිය ස්තුතිය පළ කරන සිටියා.